මං වෙඩින් හැරයක් ගිහිල්ලා ගමන් ආවේ. මම යාළු කට්ටිය හැරයක් ගියේ. ඒ කට්ටිය වල වලට දාලා ගෑල් ළමයි 3 දෙනෙකුත් හිටියා. ඒ කියන්නේ හැරයක් ගිහිල්ලා ඒ කට්ටිය වෙඩින් එකේ ඒ 3 දෙනා දාලා අනිත් කට්ටිය දාන්න යනකොට තමයි SB දිශානාගේ මාතේ වාහනේ ආවා. එයා කියලා අඳුරගන්න පෙරනවා අපිට. එයාගේ පිටිපස්සෙන් ආපු මේ පොලිසිය කට්ටිය තමයි මගේ වාහනේ සයික් කන්නාලිය හැප්පුවා. අප්පලේ වල්ලා පොලිසියෙන් කියලා කිව්වා. පොලිසියෙන් කියලා කියලා එහෙම මේ දීමත් වෙන්නේ කට්ටියම කියලා. එහෙම මේ කට්ටිය වාහන වලට රැංකා. එහෙම ගියා යන්න මුකුත් අහිව බැලිලක් නැහැ වාහනේ ගාවලා එහෙම ගියා. ඊටසම අපි හරවල එහෙම පල්ලයට එන අතරේ පාරමැද يعني පාර මේන් රෝඩ් එකයි අපේ පාරයි මේ වෙනවා කොල් පිටියේ. මගේ වාහනේ මම මගේ තිබ්බ පැත්තේ දාන්න තියාණි තියා. අපේ කට්ටිය කට්ටියම ඔක්කොම හිටියා. ඒ කට්ටිය පාරමැද ওই ඉන්නකොට අයිනේ තමයි හිටියේ. SP දිශානායක මාත්‍රත් පටිෂට් එකක නැති ආවා. ඇවිල්ලා ඇවිල්ලා අපිට කතා කරා ටිකක් කළා කතා කරලා ඉඳලා ටිකක් කළා කතා කරලා එයා නැංගා නැගලා එයා නැංගා අතරේ තමයි පිටිපස්සේ තිබ්බ KDH එක හිටපු මේ ආරක්ෂක මාත්‍රත් කට්ටිය මොකොත් ඇහෙල්ලක් බෙලිලක් මේව කරේ නැහැ. වෙලියුම් තුනක් තිබ්බා. එකක් මට බිමට වැදලා අතට ආවා. අනිත් එක අපේ මගේ ඇත්තේ හිටපු එක නැහැ කකුල වැදුනා. එයා කරවනෙල්ලෝ ස්පිල් එක ඇට්මිට් කරා හැම මං ගිහිල්ලා. තුන්වෙනි බුලට් එක කොහෙට කියන්නේ විද්ද පාර කොහෙට කියද්ද නැහැ. කොහමද බුලට් තුනක් තියලා එහෙම යන්න ගියා මොකොත් ඇහෙල්ලක් බෙලිලක් මොකොත් නැතු. SB දිසානාගේ අමතම මේ ස්ථානේ හිටියා කියලා හොඳටම දැක්කද? SB දිසානාගේ අමතම ඇවිල්ලා අපිට මෙහෙමත් කළා තල්ලුක් කරා. කට්ටියද ඔක්කොම මෙතන හිටපු කට්ටිය.